මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ සදාකාලික හතුරොත් මිතුරොත් නැහැ කියලා යලි මතක් කරමින්. ඒ වගේමයි සදාකාලික හොරුන් නෙවෙයි කොහොමත් හොරුන් පේන තෙක් මානෙක්වත් නැහැ කියලා තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ. හැබැයි මේ රටේ ජනතාව ඒ වගේමයි අර්ගලකරුවන් මහපාරට බැස්සේ නම් රාජපක්ෂලට විරුද්ධවයි. ගෝඨාභයට බැසිල්ට මහින්දලට විරුද්ධවයි. ඒ පවුලට එල්ල වූ භයානකම චෝදනාවන් වූයේ රටේ ධනය සූරා කෑම කොමිස් ගැනීම ආදියයි. විශේෂයෙන්ම මේ රට බංකොලොත් කිරීමේ ආසන්නතම චෝදනාව එල්ල වූයේ රාජපක්ෂ බල ඇණියටයි. අර්ගලකරුවන් ගාලුමෝදරට එන්නේ ගෝටක් ගෝහෝම් සහ මයිනක් ගෝහෝම් කියමිනුයි. රටේ තැන තැන ගිනි ඇවිලෙන්නේ රාජපක්ෂලත් එක්ක හවුලේ හොරාකෑ ධනයේ ගිනි තියෙන බව පවසමිනුයි. දැනුත් එදත් ගිනි තැබූ විනාශයට අප සම්පූර්ණයෙන් විරුද්ධයි. හැබැයි අද ජනාධිපති රනිල්ට එක ගයක් තියෙනකොට සමහර රාජපක්ෂ හිතවාදීන්ට රට පුරාම ගෙවල් සහ බාර් තිබුණ බව අපට ලැබෙන අධිකරණ නියෝගවලින් සනාථ වෙමින් තිබෙනවා. සමහර ඇමතිවරුන්ගේ නුගේගොඩ, කුරුණෑගල, නුවර මෙයාදී ප්‍රදේශ කියමින් එකම තැනත්තට අයත් ගෙවල් 7-8 ගිනි තියලා කියලා අද පොලිසිය විස්තර සොයමින් ඉන්නවා. පුදුම ගෙවල් තොගයක් මේ මිනිස්සුන්ට තිබිලා තියෙන්නේ. එහෙම ගත්තම නම් රනිල් වික්‍රමසිංහ වාසනාවන්. පඩියෙන් මේ සෙල්ලම් කරන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? දැන් අර නාමල් රාජපක්ෂගේ මේ නම තිබුණු කටාර් තෙල් සමාගමේ හිටියයි කිව්වේ අර වයස අවුරුදු 74ක නාමල් රාජපක්ෂ කෙනෙක්. ඔව්, එයාව තාමත් මේ අපිත් හොයනවා ලෝකේ පුරාම. ඉතාම පැහැදිලි රාජපක්ෂ සහ රාජපක්ෂ රෙජිමේට මේ ජනතාව හොර දූෂිත චෝදනා එල්ල කරන්නේ නිකන් කට කහනවට නෙවෙයි කියලා. දැන් ප්‍රශ්නේ ඇත්තේ ජනතාවගේ රාජපක්ෂ විරෝධයට ජනාධිපති රනිල් මොකද කියන්නේ කියන එකයි, මොකද කරන්නේ කියන එකයි. ජනාධිපති රනිල් ඇත්තටම රාජපක්ෂ හිතවතෙක්ද? ජනාධිපති රනිල් කියන්නෙම නෑ කියලාමයි. ඊයේ ගංගාරාම විහාරස්ථානයේ වැඳ පුදාගෙන ඉවර වෙලා විදේශ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නවලට දී තිබූ උත්තරේ බලන්නකෝ. මගේ කිසිම අමුතු යාළුකමක් නෑ. මේ ඉන්නේ රාජපක්ෂගේ යාළුවන් කියලා ජනාධිපති රනිල් වටේම හිටපු කට්ටියව පෙන්නවා. Mr. President-elect, the people say they want to have change. You are an old friend of the Rajapaksas. How can you be different? How am I old friend of Rajapaksas? When did I know the Rajapaksas? I've been opposing them all this time. You come here today and tell me I'm a friend. You're not a friend of the Rajapaksas? No, you ask any of them. එතන හිටියා දිනේෂ්ලා, බන්දුලලා, නිමල් සිරිපාලලා නේද, රෝහිත අබේගුණවර්ධනත් හිටියා. මේ කට්ටිය හරියටම දැන් අර නයා මැරුණු අහිකුන්ටිකයා වගේ අසරණයි නේද කියලත් ඒ වෙලාවේ අපට හිතුණා. කමක් නෑ, ජනාධිපති රනිල් ප්‍රසිද්ධියම කිව්වා මම රාජපක්ෂලාගේ හිතවතෙක් නෙමෙයි, යාළුවෙක් නෙමෙයි, මම ජනතාවගේ යාළුවෙක්, මෙන්න ඉන්නවා කට්ටිය කියලා. අප ඉතාම සතුටුයි ඒ ප්‍රකාශයට. ඊටත් වඩා අපට සතුටුයි ඊයේ හිටපු අගමැති මහින්දත් මාර කතාවක්නේ කිව්වේ. රහස් ඡන්දයේ ප්‍රසිද්ධියම කියලා දැම්මා. අපි ඩලස්ව දැම්මා, අපි ඩලස්ට දුන්නා, ඩලස් පරාදයි, කරන්න දෙයක් නැහැ. අපි ඉතිපත් කරා ඩලස්ට. ඒ කියන්නේ දැන් බැලූ බැල්මට ජනාධිපති රනිල්ට මහින්දවත් ඡන්දේ දීලා නැහනේ. ඒ කියන්නේ කතාව ඇත්ත නම් ජනාධිපති රනිල් එක්ක රාජපක්ෂලත් නැහැ. රාජපක්ෂලත් තරහයි වගේ නේද? ඒ වගේමයි ජනාධිපති රනිල් කොහොමත් කියනවනේ මගේ යාළුකමකුත් රාජපක්ෂල එක්ක නැහැ කියලා නේද? එහෙනම් ඔන්න දැන් ජනතාවගේ වාරය. ජනාධිපති රනිල් ඔබට හරි අපූරු අවස්ථාවක් ලැබිලා තියෙනවා කැලණිය මල්වට්ටියට අත තියන්න. ඔබත් රාජපක්ෂලට විරුද්ධ නම් රාජපක්ෂලත් ඔබට ඡන්දයක්වත් නොදී ඩලස්ට නම් ඡන්දේ දුන්නේ පුළුවන් නම් අගමැතිකමට. ඔය ඔබම පෙන්වූ රාජපක්ෂ හිතවාදී මිතුරා දිනේෂ්ව පත් කරන්න ඉඩ දෙන්න එපා. ඒකට ක්‍රමයක් හොයන්න. ඔය ව්‍යවස්ථාව ඇතුලේ දහංගට ගහන්න ඔබ බොහොම දක්ෂයි. එහෙම නැත්නම් කාගේ යාළුවෙක්ද කියලා හිතාගන්න බැරි විජේදාස රාජපක්ෂවත් පත් කරන්න ඉඩ දෙන්න එපා. ඩලස්ට කොහොමටත් දෙන්න බෑනේ නේද? මොකද දැන් මහින්දත් කියනවනේ මහින්දල ඡන්දේ දුන්නේ ඩලස්ට කියලා. එතකොට ඩලස්ට අගමැතිකම දුන්නොත් හැමෝම කියාවි ඔන්න ජනාධිපතිකමට රනිල් පත් වුණා,
එයත් මහින්ද හිතවාදියෙක් ඔන්න දැන් ඩලස්වත් දාගත්තා කියලා නේද? දැන් ඇත්තටම රනිල් ඔබ රාජපක්ෂවාදියෙකු නෙවෙයි නම් රාජපක්ෂ මිතුරෙකුත් නෙවෙයි නම් අලුත් කැම්පේන් එකක් කරලා බලමුද පාර්ලිමේන්තුව ඇතුලේ. ඇත්තටම තාමත් ඇත්තේ රාජපක්ෂලගේ බලය නෙවෙයි නම් ඉතින් අගමැතිකමට නිකමට වගේ ඔය ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකාවත් පත් කරගන්න ක්‍රමයක් හොයලා බලමුකෝ නේද? එතකොට ඔබ කියාවිද දන්නේ නැහැ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකියි විශ්වාස කරන කෙනෙකු තමයි පත් කරන්න වෙන්නේ කියලා නේද? පුළුවන් නම් ඔන්න කට්ටියම රාජපක්ෂ විරෝධී නම් ජනාධිපති රනිල් රාජපක්ෂලගේ මිතුරෙකුත් නෙවෙයි නම් රාජපක්ෂලත් ජනාධිපති රනිල්ගේ මිතුරෙකුත් නෙමෙයි නම් එහෙමනම් පාර්ලිමේන්තුව ඇතුලේ අවසන් වතාවට නිකන් අලුත් කැම්පේන් එකක් පටන් ගන්න පුළුවන් නම් අගමැතිකම අලුත් කෙනෙකුට දෙන්න. ඒ අතර ඉතින් උඩින්ම ඕනේ නම් ඔය ෆීල් මාර්ෂල් ෆොන්සේකාගේ නම තියාගත්තත් කමක් නෑ කියලා මේ නිකමට වගේ අද ටෙලිවැකියට ලියන්න හිතුණා.